කාන්තාවක් විසින් දරුවෙක් බිහි කරනකොට දැනෙන වේදනාවට තරමක් හෝ සමකරන්න පුළුවන් වේදනාවක් විදියට ලෝකෙ ගොඩක් දෙනා පෙන්වා දෙන්නේ පිරිමියෙකුගේ ලිංගේන්ද්‍රය හානිවීම. චීනයේ 50 වරිදි ඉහළ පෙරේ ව්‍යාපාරිකයෙක් වන ලියෝනම් විවාහක පුද්ගලයෙක් තවත් කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් හිටියා. දවසක් ඔහු හෝටල් කාමරයක අනියම් බිරිඳ සමග නතර වී සිටි අතර එකවරම ඔහු භයානක ලෙස කෑගසමින් ලේ පෙරාගෙන හෝටලයේ වටේ සහ කොරිඩෝව දිගේ පිස්සුවෙන් වගේ දුවන්න පටන් ගෙන තිබෙනවා. ඉන් අනතුරුව ඔහු නිරුවතින්ම පාරට පැන වෛද්‍යවරයෙකුගේ උපකාර ඉල්ලා කෑගසා තිබෙනවා. කොහොම වුණත් හෝටල් කාර්ය මණ්ඩලය මේ දිහා බලා ඉන්න බැරිව වහාම ක්‍රියාත්මක වී ඔහුට සිදු වූයේ කුමක්ද කියා සොයා බලන්න ඉක්මන් වුණා. ඉතින් එහිදී දැනගන්න ලැබුණේ අදාළ ව්‍යාපාරිකයා තම බිරිඳගෙන් තවමත් දික්කසාද නොවීමේ කෝපය මත වසර 30ක් පමණ කාලයක් පුරාවට ඔහු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය අනියම් බිරිඳ විසින් ඔහුගේ ලිංගේන්ද්‍රය කපා දමා ඇති බවයි. හෝටල් කාමරය තුළදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මේ අවාසනාවන්ත ඉරණම ඔහුට අත්ව තිබූ අතර කාමරේ පුරා ලේ තැවරී තිබුණා. හෝටල් කාමරේ පරීක්ෂා කරද්දී ඇඳමත තියුණු කතුරක් සහ කපා දැමූ ලිංගේන්ද්‍රය තිබී ඇති බව සඳහන්. ලියෝ හෝටලේ වටා දිව යන්නට පෙර ඔවුන්ගේ කාමරෙන් විශාල රණ්ඩුවක් ඇසුන බවත් අදාළ සිදුවීමෙන් පසු අනියම් කාන්තාව අතුරුදහන් වී ඇති බවත් හෝටල් කාර්ය මණ්ඩලය පවසා තිබෙනවා.